මාගේ පළමු වීඩියෝ පාඩම තුලින් මම ඔබට Google Classroom භාවිතා කර පන්ති කාමරයක් සකස් කරගන්නා ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කළා. අද මම ඔබත් සමග සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ එම සකස් කරන ලද පන්ති කාමරය සඳහා කොහොමද සිසුන් ඇතුළත් කරගන්නේ කියන එක. ඒ සඳහා ඔබට ගුරුවරයෙක් විදිහට පළමුව ඔබගේ Gmail account එක හරහා log වුණාට පසු අපි පළමුව සාකච්ඡා කළ විදිහට මෙම 9 square button එක මත ක්ලික් කළ විට ඔබට Google Classroom icon එක දකින්න පුළුවන්. දැන් එම icon එක මත double click කරන්න. එවිට ඔබට ඔබ සකස් කරන ලද classroom එක මේ විදිහට දකින්න පුළුවන්. ඔබට මතක ඇති අපි එදා සකස් කරා grade 12 A level max කියලා classroom එකක් සහ grade 12 A level science කියලා classroom එකක්. මේ දෙකේම ඔබට දැන් දකින්න තියෙනවා 0 students ඉන්නේ. සිසුන් ඇතුළත් වෙලා නැහැ. දැන් අපි බලමු මෙම class එකකට කොහොමද සිසුන් ඇතුළත් කරගන්නේ කියලා. මේ සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එයින් එක් ක්‍රමයක් තමයි ඔබට මෙම class code එක භාවිතා කරලා ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. අපි බලමු class code එක භාවිතා කරලා කොහොමද මෙම පන්තියට ශිෂ්‍යෙක් සම්බන්ධ කරගන්නේ කියලා. ඔබට මතක ඇති අපි පන්තියක් create කිරීමේදී මෙම banner එකේ සෑම පන්තියකටම class code එකක් ලැබෙනවා. දැන් මෙතන ක්ලික් කළ විට එම class code එක මේ විදිහට ඔබට display වෙනවා. මෙය ඔබට පුළුවන් WhatsApp, Viber, Imo, SMS යන ඕනෑම ක්‍රමයකින් සිසුන්ට ලබා දෙන්න. සිසුන්ට මෙම classroom එක ලබා දුන්න class code එක ලබා දුන්නට පසුව ඔවුන්ට පුළුවන් එම class code එක භාවිතා කරලා log වෙන්න. දැන් අපි බලමු ශිෂ්‍යයෙක් කොහොමද මෙම class code එක භාවිතා කරලා පන්තියට සම්බන්ධ වෙන්නේ කියලා. මේ ඔබට පෙන්නුම් කරන්නේ ශිෂ්‍යයෙකුගේ Gmail account එකකට log වුණු අවස්ථාව. දැන් මෙහිත් අර ක්‍රමයටම 9 square button එක මත එම ශිෂ්‍යයා click කර Google Classroom යන්න මත click කරාම Google Classroom එක පිළිබඳව විස්තර ඇතුළත් interface එක ලැබෙනවා. ඉන් පසුව ඒ ළමයාට තියෙන්නේ මෙතන plus mark එක click කර join class යන්න මත click කර class code එක ඇතුළත් කර class එකට join වෙන්න. ඔබට මතක ඇති අපි මෙම ක්‍රමයටම කරලා create class කියන එක මත click කරලා මෙම class එක create කරපු ආකාරය පළමු වීඩියෝ පාඩම තුලින්. හොඳයි. අපි දැන් join class එක මත click කරමු. දැන් ඔබට අර ඔබ ලබා දුන්නු class code එක සිසුන්ට පුළුවන් මෙතන type කරන්න. type කරලා join button එක click කරන්න. එවිට සිසුන් ගුරුවරයාගේ එම පන්තිය සමග ජොයින් වෙනවා. එහෙමත් නැත්නම් පන්තියට සම්බන්ධ වෙනවා. දැන් ඔබ කොහොමද හොයාගන්නේ මෙම ඉන්ටර්ෆේස් එක? එහෙමත් නැත්නම් මෙම හෝම් පේජ් එක ගුරුවරයාගේද ශිෂ්‍යයාගේද යන්න. අපිට ඒක පහසුවෙන් බලා ගන්න පුළුවන් එකක් තමයි ශිෂ්‍යයාගේ මේ හෝම් පේජ් එකේ දකින්න තියෙන ස්ට්‍රීම්, ක්ලාස්වර්ක්, පීපල් කියලා කොටස් තුනක් විතරයි. දැන් මෙම ශිෂ්‍යයා තමයි මේ ඉන්නේ. ඒ ශිෂ්‍යයාගේ හෝම් පේජ් එක තමයි දකින්න තියෙන්නේ. නමුත් ගුරුවරයාගේ හෝම් පේජ් එකේ ඔබට දකින්න තිබ්බා ස්ට්‍රීම්, ක්ලාස් වර්ක්, පීපල්, මාක්ස් කියලා කොටස් හතරක්. මේ බලන්න ස්ට්‍රීම්, ක්ලාස් වර්ක්, පීපල්, මාක්ස් කියලා කොටස් හතරක් තියෙනවා. මේක ගුරුවරයාගේ හෝම් පේජ් එක. ළමයාගේ හෝම් පේජ් එකේ ස්ට්‍රීම්, ක්ලාස් වර්ක්, පීපල් කියලා කොටස් තුනක් විතරයි තියෙන්නේ. අපි දැන් ගුරුවරයාගේ හෝම් පේජ් එකට ගිහින් බලමු මේ ශිෂ්‍යයා ඇතුළත් වෙලා තියෙනවද කියලා. people එක icon එක මත click කරාම ඔබට පෙනේවි එක ශිෂ්‍යයෙක් ඉන්නවා. දැන් අපිට මෙම ක්‍රමයට class code එක භාවිතා කර සිසුන් ඇතුළත් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් තව ක්‍රමයක් මම ඔයගලන්ට කිව්වා සිසුන්ගේ Gmail account හරහා සිසුන්ට ක්ලාස් එකට සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ඒ ක්‍රමයටත් කරලා බලමු. කොහොමද කරන්නේ? ඒ සඳහාත් මේ විදිහටම ප්ලස් මාක් එක මත ප්‍රෙස් කරාම ඔබට ඔබගේ ඊමේල් ඇඩ්‍රස් එකක් ශිෂුන්ගේ ටයිප් කරන්න පුළුවන් ඔබගේ කන්ටැක්ට් ලිස්ට් එකේ තියෙන. දැන් මගේ කන්ටැක්ට්ස් ලිස්ට් එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක් මම ගන්නවා. මේ ළමයාට මෙතනින් අපට පුළුවන් ඉන්වයිට් කරන්න.
දැන් invite button එක මත click කරන්න. එවිට මේ invitation එක මෙම ශිෂ්‍යයාගේ Google account එකේ inbox එකේ දකින්න පුළුවන්. එහි ඒ invitation එකේ ළමයා කියවලා බලලා මේ පන්තියට සම්බන්ධ වෙනවා නම් එහි තියෙනවා join කියලා button එකක්. join මත click කරාම මෙම class එකට එම ළමයාට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. දැනට මේ ළමයා එම invitation එක accept කරලා නැති නිසා ඔබට මෙතන පේනවා ඇති disable වෙලා දකින්න පුළුවන්. ඔහු එම invitation එක accept කරොත් මේ වගේ enable වෙලා පේනවා. දැන් මෙන්න මේ ආකාරයට ඔබට class code එක භාවිතා කර හෝ Gmail account එකක් එහෙමත් නැත්නම් Gmail address එකක් හරහා ඔබට අවශ්‍ය සියලුම සිසුන් පන්තියට සම්බන්ධ කර ගැනීම සඳහා invitation අරින්න පුළුවන්. ඒ වගේම ඔබට අවශ්‍ය නම් දැන් මෙතන එක ගුරුවරයෙක් පමණයි ඉන්නේ ඔබට අවශ්‍ය නම් තවත් ගුරුවරු සම්බන්ධ කර ගැනීමට ඔබට පුළුවන් මෙතන මේ invite teachers කියන එක මත click කරන්න. මෙතන තිබ්බේ invite students මේ invite teachers මේ මත click කරලා අර ක්‍රමයටම අපට පුළුවන් email address එකක් හෝ එහෙමත් නැත්නම් class code එක හරහා සම්බන්ධ කරගන්න. අපි email address එක හරහා අපි සම්බන්ධ කරගමු. invite කරන්න පුළුවන්. invite කරාම අර විදිහටම invitation එක accept කරාට පස්සේ ඔබට මෙතන ගුරුවරයෙක් දකින්න පුළුවන්. අපට මේ ක්‍රමයට ගුරුවරුන් සහ සිසුන් පන්ති කාමරයට ඇතුළත් කරගැනීමේ හැකියාව තියෙනවා. මේන් මම හිතනවා class code එක භාවිතා කරලා සිසුන් ඇතුළත් කරගැනීම වඩාත් පහසුයි කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ ඇසුරෙන් ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලිය මෙම classroom එක භාවිතා කරලා සිද්ධ කරන්නේ කොහොමද කියන එක අපි සවිස්තරාත්මකව කතා කරමු. හොඳයි. එවැනිම වීඩියෝවකින් නැවත හමු වෙමු.